දිවයිනේ බෝ ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසුව ප්‍රබල අකුණු සහිතව ගිගුරුන් සහිත වැසි ඇතිවේ බලාපොරොත්තු වෙනවා. ගිගුරුන් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු මගින් සහ තාවකාලිකව ඇතිවන තද සුළං මගින් සිදුවන අනතුරු අවමකරණයට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණ ඉල්ලා සිටිනවා. සබරගමුව මධ්‍යම දකුණ ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක්ද උතුරු මැද වයඹ සහ නැගෙන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වර්ෂාපතනයක්ද බලාපොරොත්තු වෙනවා. ශ්‍රීකුණාමලයේ සිට මලකලපුව හරහා හම්බන්තොට දක්වා දෙරළට ඔප් වෙන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ විගුරුම් සහිත වැසි ඇතිවේවි. දිවයින වටාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ විගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමනවා. සාමාන්‍යයෙන් සුළඟේ වේගය 60 කිලෝමීටර 30 40 අතර ගයක් ගන්නවා. විශේෂයෙන්ම මන්නාරම සිට පුත්තරම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා දෙරළට ඔප් වෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්නට 60 කිලෝමීටර 45 50 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒක එම මුහුදු ප්‍රදේශ විටින්නට තරමක් රළ වීමේ හැකියාවක් පවතිනවා. ගිතුරුම් සහිත වැසි ඇතිවන විටින්න ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැතිවීමේ හැකියාවක් පවතිනවා. ඒක එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළ වෙන්න පුළුවන්. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.